අයිබෝවන් හැමෝටම මං අද කියලා දෙන්නේ බබල් එනුලොප් එකක්. එහෙම නැත්නම් පැඩඩ් එනුලොප් එකක් තනියම හදාගන්න විදිහ. මට මේක හිතුනේ අපි එනුලොප් වලට ගොඩක් වියදම් කරනවා කියලා මට හිතෙන නිසා තමයි මම තනියම මේකක් හදාගන්න බැලුවේ. එතකොට මට වියදම ගොඩක් අඩුවෙන් යනවා කියලා තේරුණා. ඒ නිසා මං ඉගෙනගත් විදිහ වලටත් කියලා දෙන්න. මේක ඕනනම් බිස්නස් එකක් විදිහට මොගලන්ට කරන්න පටන් ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි පටන් ගමු. දැන් බලමු මොනවද ඕනේ කියලා. අපිට මේකට ඕනේ කරන බබල් ෂීට් එක. ඒක දැන්නතර අපි පොඩි කාලේ ආසයිනේ පුපුරවන්නේ ඒවා. අන්න ඒ වගේ බබල් ෂීට් එක. ඒ වගේම ක්‍රාෆ්ට් පේපර්ස්. එහෙම නැත්නම් මැනිලා පේපර්ස් කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙක තමයි සාමාන්‍ය ලියුම් කවර හදන්න ගන්නෙ. මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා කැමති නම් A4 ෂීට් එකක් උනත් ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට අතට පහසු කතුරක්, අඩි රූලක්, බයින්ඩර් ගම් වගේක් ඕනේ කරනවා. ඒ වගේම ඩබල් ටේප් එකක් ඕනේ. අඟල් භාගය හරි අඟලේ හරි තමන් කැමති සයිස් එකකින් ගන්න. හරි, මම මේකට ගන්න ක්‍රාෆ්ට් පේපර් එකක්. මම A4 සයිස් එකක් තමයි ගත්තේ. මොකද මට A4 භාගයේ විතර එන්වලොප් එකක් හදාගත්තාම ඇති. ඉතින් මේ වගේ මම සෙන්ටිමීටරයක් විතර ඉඩ තියෙන විදිහට මේක දෙකට නමා ගන්න. ඔයගලන් පේනවාද මේ වාටියක් ඉඩ තියෙනවා. මම එක සෙන්ටිමීටරයක විතර ඉඩක් තමයි ඉතුරු කරගත්තේ. ඊට පස්සේ ඒකේ උඩිනුයි යටිනුයි මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරගන්න ඕනේ. මම මේක යටින් මාක් කරන්නේ මේ සෙන්ටිමීටරයක විතර කැලක් තමයි. ඔය බලා ගන්න. පස්සේ මම අනිත් පැත්තෙන් සෙන්ටිමීටර දෙකක ප්‍රමාණයක් මාක් කරගන්නවා. මේ වගේ මේක තමයි මේ පැත්ත තමයි එන්විලොප් එකේ උඩ අපි අලවන පැත්ත. කියන්නේ ඩබල් ටේප් එක අලවන්නේ ඉන්නේ මේ පැත්තට. කියන්නේ කට ඇරිලා තියෙන පැත්තට තමයි මේක දාගන්නේ. ඔයාලට ඕනේ විදිහට එන්විලොප් එකේ දිග පළල මැනගෙන ඒ විදිහට කැමති ඉඩ ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ඇඳගත්තු ඉරි කෑලි ටික කපාගෙන මෙන්න මේ විදිහට කපා ගන්නවා. හරි, දැන් අපි වටේට ඉඩ ප්‍රමාණයන් තියලා කපා ගත්තා. මෙහෙම අපි කරගත්තේ මේ කොටස් ටික තමයි ඇතුළට ඇලවෙන්නේ යොදාගන්නේ අපි ඉඩ තියලා. ඉතින් දැන් තියෙන්නේ අපිට ඒකේ කෝනර්ස් ටික හැඩ කරලා ලස්සනට කපා ගන්න. මම මේ විදිහට ඉරි ඇඳලා කපා ගන්නවා. ඔයාලත් බලලා ලස්සන විදිහකට කපා ගන්න. මට හිතුණා ඉතින් මේ එන්විලොප් එකේ අර උඩ නැමෙන කොටස් ටික එහෙම පොඩි ඇන්ගල් එකක් තියලා කට් කරගත්තොත් ලස්සන වෙයි කියලා ඇලවෙන පැත්තත් ඒ විදිහටම කපාන. මම පොඩක් සෙන්ටිමීටරයක් විතර ඇතුළට මාක් කරලා ඉරක් ඇඳලා මේ වගේ හැඩයට කපා ගන්නවා. ඒක ඉතින් ඔයාලා කැමති විදිහකට කෝණ එක පොඩක් රවුම් කරලා ඒ විදිහට ලස්සන විදිහකට ඔයාලට නිර්මාණාත්මක අදහස් තියෙනවනේ ඒව යොදාගෙන මේ විදිහට කරගන්න. ඊළඟට මං හදන්නේ අර නැමෙන්න ඕනේ කොටස් ටික එම්බෝසින් ටූල් එකකින් තදට ඉරිය වගේ ඇඳ ගන්නවා. එතකොට නමා ගන්න ලේසි అలවන්න. මේකට එම්බෝසින් ටූල් එකක් ඕනේ නැහැ. ලියවෙන්නේ නැති පෑනක තුඩකින් වුණත් ඔයගලන්ට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. නීට් වෙන නිසා තමයි මං මේ විදිහට කරගත්තේ. දැන් තියෙන්නේ ඉතින් මේ වගේ ගම් ගාලා මම නම් පාවිච්චි කරන බයින්ඩර් ගම් පාවිච්චි කරනවා. ගොඩක් හොඳයි, ටිකක් හොඳට ඇලවෙන්නත් ඕනේ. නැත්තම් ඩබල් ගම් උනත් පාවිච්චි කරන්න පුළුවන්, ඩබල් ටේප් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වගේ ගම් ටික තවරලා තව පොඩ්ඩක් මෙන්න මේ වගේ ස්මූත් විදිහට ඒක පිහදා ගන්නවා. තව ඉවත දාන කොල කැලකින්
එහෙම කරලා බබල් ටික උඩ අතට හිටින විදිහට බබල් ෂීට් එක අලව ගන්නවා. ඒකේ ගානට කපා ගන්නත් කලින් අමතක කරන්න එපා. දැන් මම අනිත් පැත්තටත් ඒ විදිහටම කරනවා. මෙන්න මේ වගේ බබල් ෂීට් එක අලව ගන්න කලින් ගම් ටික ගාලා කොළ කැලකින් මේ වගේ ගම් ටික ස්මූත් තවර ගන්න. මොකද නැත්තම් මේක ඇලෙව්වට පස්සේ නිකන් බුබුලු පිපිල වගේ අනිත් පැත්තෙන් පේනවා. ඒකට කැතයි. නිමාව කැත වෙන නිසා තමයි මම එහෙම කරන්නේ. මෙන්න මේ වගේ බබල් ටික උඩට හිටින විදිහට දෙපැත්තෙන්ම අලව ගන්න. දැන් ඉතින් තියෙන අපිට කෝන් ටික අලව ගන්න. අර කලින් කපාගත්ත මාජින් තියලා ඉඩ තියාගත්ත කොටස් ටික හොඳට ඇතුළට කරලා මෙන්න මේ වගේ තදට අලව ගන්න. මුලින් ඇලවෙන එක හොරයි වගේ දැනෙයි. එහෙම වුණොත් ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට අලවලා පොඩි බරක් චුට්ට වෙලාවක් උඩින් තියලා තියන්න. එතකොට ගානට ඇලවෙනවා. අපි බලමු මෙන්න මේ විදිහට තමයි අලවගන්නේ. මේ තියෙන අපි අලව ගත්තට පස්සේ දැන් ඉතින් තියෙන අර උඩ කට ඇරෙන පැත්තට ඩබල් ටේප් එකක් අලව ගන්න. මොකද අපි මේ ක්‍රම නොහට තාලේ යවන වෙලාවට ඩබල් ටේප් එක ඇරලා අලව ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට මම නම් මේකට පාවිච්චි කරේ අඟල් භාගයක ටේප් එකක්. ඔයාලා ගන්න ඉඩ තියෙන ප්‍රමාණය අනුව ඩබල් ටේප් එකේ ප්‍රමාණය තීරණය කරගන්න. දැන් ඉතින් අපේ එන්විලොප් එක ඉවර වෙන්නයි යන්නේ. ඔන්න අපි නීට්‍රට ලස්සන ක්වලිටි බබල් එන්විලොප් එකක්, එහෙම නැත්නම් පැඩට එන්විලොප් එකක් හදාගත්තා. දැන් ඉතින් මං කිව්වනේ මගේ බිස්නස් වැඩවලට මම මේක පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මං කරන ඕඩර්ස් දාලවන්න. ඉතින් මං හිතුවා මගේ ලෝගෝ එකත් මේ විදිහට මලව ගන්න. එහෙනම් ඔයාලත් මේක කරලා බලන්න. කමෙන්ට් එකක් දාලා කියන්න කොහොමද ඔගොල්ලන්ගේ අදහස් කියලා. තැන්ක් යූ එනම් මාත් එක්ක තුනට. ඊළඟ දවසෙත් වීඩියෝ එකත් එකතු වෙන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටන් එකත් ක්ලික් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.